ගෞරවය මහිමය ත්‍රිඛ දෙවිඳුන් හට දෙමින් හිමිදිරි භාවනාවට පාවිච්චි කරලම නැති අලුත්ම අලුත් මෝටර් රථයක් පොළව යට වලලන්න කාටනම් සිතෙයිද මොන මෝඩකමක්ද ඒ ඕනෑම කෙනෙක් ඒ පිළිබඳව එසේ ප්‍රශ්න නගාවි එනමුත් 1957 ජූනි මාසේ 15 වෙනිදා අලුත්ම මෝටර් රථයක් තල්සාහි විනිශ්චය ශාලාවේ විදුල යට ඉදිකරලා තිබුණු කොන්ක්‍රීට් කුටියක් තුළ වලදමනු ලැබුවා 2007 ජූනි මාසේ ඔක්ලහෝමාහි සියවන ජනපද වර්ෂය සැමරීමේ උත්සවය සමග මේ මෝටර් රථය නැවත ගොඩගත්තා තල්සා වර්ල්ඩ් නැමැති සංගරාවේහි රැන්ඩි කැබ්‍රියල් නැමැත්තා මේ පිළිබඳව මෙසේ සටහන් තබා තිබුණා වසර 50ක් කුහරයක් තුල තැබූ වාහනයකට වනදේ දැන් අපි හොදාකාරව දනිමු කුටිය තුලට කාඳු වූ වතුර නිසා වරක් දීප්තිමත්ව බැබළුණු මෝටර් රථය දැන් මලකඩ බැඳුණු අතීත සැමරුමක් බවට පත් වෙලා හමාරයි රථයේ එන්ජිම පණ ගැන්වීමට බාරදුන් ප්‍රවීණයා ප්‍රකාශ කර සිටියේ බලාපොරොත්තු අත්හැර ගන්න කිසි දෙයක් කරන්න බැහැ යනුවෙන් ලෝහ මත ක්‍රියා කරන තෙතමනය මෙන් ආත්මික අක්‍රීය බව ආත්මයට මලකඩ ඇති කරනවා එසේ නොවීමට නම් පේදුරුතුමා පවසන පරිදි දෙක පේදුරු එකේ 3 සිට 11 දක්වා සඳහන් පරිදි කැඳවීමද තෝරා ගැනීමද ස්ථිර කර ගන්නා පිණිස වඩා කඩිසරව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය මනවින් දැන ක්‍රියාවට නැගිය යුතුයි ඒ සමගින්ම 1 තිමෝති 6:11 තුල ධර්මිෂ්ඨකමද භක්තිවන්තකමද ඇදහිල්ලද ප්‍රේමයේද ස්ථිරකමද මොළගුණයේද පස්සේ යන්න යනුවෙන් පාවුල් තුමන් තුලින් ලද ඕවදනද දෛනිකව ජීවිතය තුල එකතු කර ගන්නට යන්නෙමු නම් ප්‍රතිඵල සුබදායි වේ මේ වචනය තුල කල් ඉක්ුත් වීමේ දිනයක් සඳහන් කර නැහැ ආත්මික විනය කෙරෙහි අවධානය අපගේ ජීවිත කාලය පුරා යොමු විය යුතුයි අපගේ අරමුණ නොසලකිල්ල අලසකම මානසික විවේකය නම් ඊට පිටුපසින් මල බැඳීමද පැමිණෙනු ඇත නොකඩවා ක්‍රියාකාරී වන විට මල බැඳීමට ඉඩක් නැත්තේමය මල බැඳෙන සුළු තත්වයක් හෝ පෙනෙන විට මුලදීම එය ඉවත් කර දමිතුකම සුදකම නැමැති දීප්තිය නිතරම රඳවා ගැනීමට උත්සුක වන්න මන්ද ආත්මික අක්‍රියත්වය ආත්මයට මලකඩ ඇති කරනු ලබයි